හරි මේ අයිබුවන් යාළුවනේ මේ ඔයාලගේ කීප දෙනෙක්ම අහලා තිබුණා යාළා අලුත් මේ ශේෂ්ත්‍රයට අලුතෙන් එන කට්ටියට පොඩ්ඩක් මේ මේක ගැන මුලින්දම කියලා දෙන්න කියලා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න යාළා නිසා මේ පොඩ්ඩක් ඒ කට්ටියට පුළුවන් මේකෙන් මේ ගිනුමක් එහෙම හදා ගන්න විදිය බලාගන්න. අපි අංකෝ මේ වගේ ඔයාට මේ අන්තර්ජාලයට පිවිසෙන Google එකට හෝ මොකක් හරි Firefox හරි Google Chrome හරි එකකින් ඇවිල්ලා සර්ච් කරගන්න 1xbet කියලා. 1xbet bet.com කියලා සර්ච් කරලා ඒකට යන්න. එතකොට මේ වගේ තැනක් හම්බ වෙනවා ඔයාලට සාමාන්‍ය. හැබැයි මේ වගේ තැනක් බලනකොට මේ මෙතන මේ උඩ තියෙන https / ඒ කියන්නේ ඇලිරවල් දෙකක් තියලා ඒ හරියේ මුල හරියේ 1x කියන තැන සමහර වෙලාවට තියෙනවා ඇඩ් කියලා AD කියලා අකුරක් තියෙනවා. ඒ වගේ ඒවාට යන්න එපා. ඒවා සාමාන්‍යයෙන් ඇඩ් තියෙන ඒවා. දැන් මේකේ නම් ඇඩ් එක නෑ. මේක තමයි හරි එක. මේ වගේ ගොඩාක් තියෙන්න ඕන. ඉතින් අපි මේක යනවා මේ මෙතන තැනට 1xbet කියන එකට. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් එනවා. මේ වගේ එකක් එද්දි ඕගොල්ලන්ට දැන් ඔයාලා මේක ලියාපදිංචි වෙන්න යන. ලියාපදිංචි වෙන්න යන හින්දා මෙන්න මේ රෙජිස්ට්‍රේෂන් කියන එක කොළපාට බටන් එක ඔබන්න. මේවට තේරුම් නැතයි කියලා හිතනවා මෙන්න මෙතන රෙජිස්ට්‍රේෂන් බටන් එක ඔබන්න. ලැබුවාම මේ වගේ තැනකට එනවා. මේ වගේ තැනකට එන්නේ අපි දැන් මේ මෙතනින් අහන්නේ අපි මෙතන ලියාපදිංචි වෙන්න යන්නේ. ලියාපදිංචි වෙන අවස්ථාවේ ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ මෙන්න මේ හැටි ශ්‍රී ලංකා කියලා තියෙන්න ඕන. ශ්‍රී ලංකා කියලා නැත්තම් මෙතන මේ ඊතලයේ පොඩ්ඩක් ඔබලා අපිට අදාළ රට මෙතන සර්ච් කරගන්නත් පුළුවන්. ටයිප් කරලා අපි ශ්‍රී ලංකා කියලා ගොඩක් දුරට ඔයාලගේ මේ මේකක් තියෙනවනම් ඔයාලගේ මේ ක්‍රෝම් එකට ලොග් වෙන දැන් අපි මේක සර්ච් වෙන්නේ නැති අපි ඒක සිලෙක්ට් කරලා තියෙන හින්දා ශ්‍රී ලංකා කියලා නැත්තම් ඔයාලට මෙතනින් මෙහෙම පල්ලෙහැට ගිහින් ශ්‍රී ලංකා කියන එක හොයලා එතන සිලෙක්ට් කරගන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි මෙතන තියෙන වන් ක්ලික් by phone by email by social network ඒ කියන්නේ Facebook account එකකින් වුණත් මේකට ලොග් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක ක්ලික් එකකින් දෙන්නත් පුළුවන්. වඩා හොඳයි අපි බොහෝ දුරට කරන්නේ මේ by phone කියන එක දුරකථන අංකය. නමුත් මම දැනට එකක් මේ දුරකථන අංකයෙන් කරලා තියෙන හින්දා මම email එකකින් යනවා කරන්න. නමුත් මම ඔයාලට පොඩ්ඩක් මේ by phone කියන එකත් ඔබලා පෙන්නන්න. එතකොට මෙයාලා පෙන්නනවා මේ වගේ තැන. මේ වගේ තැනකට දැම්මහම ඔයාලට මේ තියෙනවා මේ ඔයාලගේ අංකේ බිංදුව නැතුව ඇතුළත් කරන්න මේ උදාහරණකුත් දීලා තියෙන මේ 71234 කියලා. මේ ස්ටැන් තියන්න ඕනේ. ඔයා ටයිප් කරන්න තියෙන බිංදුව නැතුව මෙතනට දෙන්න තියෙන්නේ. දීලා මෙන්න මේ send sms කියන එක දෙන්න ඕනේ. ඒ send sms එක දුන්නාම ඔයාලගේ ෆෝන් එකට එනවා මැසේජ් එකක්. ඒ මැසේජ් එකේ අංකයක් එන්නේ OTP අංකයක්. ඒ අංකේ මෙතනට දෙන්න ඕනේ. ඒ අංකේ මෙතනට දීලා මේක කන්ෆර්ම් කරන්න ඕනේ. ඊට අමතරව ඊට වඩා හොඳට මතක තියාගන්න ඕනේ මෙතන තියෙන්නේ LKR ශ්‍රී ලංකා රුපීස් 2 කියලා. මොකද සමහර කට්ටියගේ අතේ බිලා වෙනත් මුදල් ලේඛකයක් ඒකේ මේව වෙලා තියෙන්න පුළුවන්. එහෙනම් එහෙම කරගන්න එපා. මෙතන මුදල් ලේඛකයේ තියනවාද ශ්‍රී ලංකා රුපී කියන එක බලන්න. ඊට අමතරව බෝනස් ලියාපදිංචි වෙනකොට බෝනස් එකක් දෙනවා කියලා තියෙනවා. බෝනස් එකක් ඔයාලගේ දිනුමට දෙන්නෙත් නැහැ. ඒක වෙනත් බෝනස් account කියලා එකක් හැදෙන්නේ මේ ඒකෙන් වෙන්නේ. ඉතින් ඒක ගන්නත් ඉත අපහසුයි. ඉතින් මේ වගේ ඒවා දෙන්න එපා කියලා තමයි මම කියන්නේ. මොකද මේ ඔයාලට කැමති නම් එක්කෙනෙක්ගේ දෙන්න පුළුවන්. මම නම් වැඩි මේකට මේ කැමති නැහැ. ඒ හින්දා ඒක දෙන්න එපා. මොකද මේකේ තියලා තියෙන if you have one එකක් තියෙනවා නම් විතරයි. නැත්තම් මේක අනිවාර්ය නැහැ. මොකද බෝනස් එක දානවා නම් ඔයාට මොකටද ඕනේ කියලාත් මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. කාගේ හරි කෝඩ් එකක් තියෙනවා නම් මේ පල්ලෙහැ තියෙනවා මොකක් සඳහාද ඕනේ කියලා. කැසිනෝ සඳහා ඕනනම් සිලෙක්ට් කරගන්න පුළුවන්. නැත්තම් මේ රිජෙක්ට් බෝනස් එක එහෙම තියෙනවා. ඒවට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඒවට යන්නත් එපා.
बोनस एक वैडकने अभी तो मुझे एक गाना था पास हुई एक गाना माँ वैना मो बोनस हम कोड का दिया थी ना टेर बोनस एक गाना में दिया था पास हुआ किया ना नमूत में मुझे मैं प्रोमो कोड का दूँ ना वैने अभी वैना गिनु में का प्रोमो कोड देखता मैं देने थी अभी वहाँ लेक को ना यागे गिनु में आटे ये टाइम तो वैना गैटल वैना नमूत में वहाँ लेक को ना मन्नं कैमिटी ने हम मगे गिनु में कागवत वहाँ लेक आटे थे त्यागन यांगोगोलो में हमें आंदे मैं तंत्र डाला मैं एक फोन का टेन कोड देगा मैं तंत्र टाइप कराने दिए ने टाइप कर ला मैं तंत्र कंफर्म कीने के आंद मान दें दें तो मत मोबाइल फोन के हाथ दल दिए नहीं ना मम बाय ईमेल कीने के यान मुझे दें एक खादन नम बनो अलग कट्टी रे पेन ना ओगोलों के ईमेल लगा तेरो ना एक कमक ने ईमेल लेक दुन्नोत में तेरी दाम अभी तो मैं का पुरवा गना यान पुलवांगे या पेन अंगम विस्तर දැන් මේකේ නම් ගම් විස්තරනේ මට මෙතනටම තමයි යන්න වෙන්නේ මොකද මේ මගේ නම් දාලා හරියන්නේ නැහැ මම දැන් එකක් හදලන් දෙන්නේ යන් කොහෙ නම් මේකේ බයි ෆෝන් කියන එක මෙතනින් ටයිප් කරගන්න පුළුවන් දැන් බින්දුවයි 70 බින්දුව දාන්න 71 560යි 22යි 76 කියනකට දාලා කෝඩ් එකක් යවලා පුළුවන් අපිට ඒක ගන්න. ඊට පස්සේ ඔයාලට වෙන්නේ මේ කෝඩ් එක අපි යවලා බලමු SMS එක. ඊට පස්සේ මේ ෆෝන් එක මේ SMS එක සෙන්ඩ් කරන්න කලින් ඔයාලගේ මේ වගේ එකක් වැටෙනවා. එතකොට I am not robot කියන තැන ටික් එකක් දෙන්න ඕනේ. මෙන්න මේ හරිය. එන්න එක දුන්නාම අපේ ෆෝන් එකට මැසේජ් එකක් යනවා. मैंने मे वे मेसेज मत मैंने मे वे मेसेज एक अंगे एक अंगे हेट हाई देशी हसू हाई तीन तम अभी तीन मंग कॉपी कर लिता दिन मिता दीला मैंने मैं कंफर्म के बना फोन नंबर कंफर्म किया पास मैं ओके दिन දුන්නාම ෆෝන් එකට ආයෙ මැසේජ් එකක් එනවා මම දැන් ගිනුම් දෙකක් හදලා තියෙන හින්දා ගැටලුවක් දෙදන්නේ බලමු දීලා දැන් කෝඩ් එක දාලා ඉන්නේ ඊට පස්සේ මෙතන රෙජිස්ට්‍රේෂන් කියලා තියෙනවා අතන කන්ෆර්ම් කියන එකත් ඔබන්න ඕනේ ඔබුවන් පස්සේ මෙතන රෙජිස්ට්‍රේෂන් කියන එක දෙන්න ඊට පස්සේ රෙජිස්ට්‍රේෂන් ඩීටේල්ස් will be sent to your phone number කියලා තියෙනවා දැම්මට ආවා. ඉතින් මගේ මේ පාස්වර්ඩ් එකයි ඒකයි තමයි ඔය ඇවිත් තියෙන්නේ. මම දැන් කරන්නේ ඒ පාස්වර්ඩ් එකයි මේකයි ඒ එතන ආපු ඒ මගේ ID එකයි මම මෙතන මිනිස් අයිකන් එක තියෙන්නේ. අන්න ඒක ටච් කරලා දැන් මගේ කේන ඇවිල්ලා තියෙන මං කෙලින්ම පර්සනල් ප්‍රොෆයිල් එකට ඇවිත් තියෙන්නේ. ආය අමුතෙන් ලොග් වෙන්න දෙයක් නෑ. ඔයාලගෙත් එහෙම වෙයි. ඇවිල්ලා එහෙනම් මේ මිනිස් අයිකන් එක तीन तन टील टेन मे पर्सनल प्रोफाइल की दें मेक सिंगल भाषा मे हरवगंड पुलवा मुलिन दिन मे मेक करें पर्सनल प्रोफाइल की मेवागेनो मे डिपॉजिट करेला गेट यू 100% first deposit bonus දැක්කනේ අපි ප්‍රොමෝ කෝඩ් එක අවශ්‍ය නැහැ මේ මේක මේ ප්‍රොමෝ කෝඩ් එක සමහර කට්ටිය කියන ප්‍රොමෝ කෝඩ් එක නැත්තම් බෝනස් එක දෙන්නේ නැහැ කියලා මෙහෙම දෙනවා මේ මට දෙන ඒ කියන්නේ මට මං කලින් හදපු ඒ වගේ දෙනවා ඒ බොරු වලට රැවටෙන්න එපා ඒ හින්දා මේ මේ වගේ එකක් දෙනවා දැන් අපි ඩිපොසිට් එකක් කරන්න යන්නේ නැතුව මේ කතරින් මේක දැනට අයින් කරලා අපේ පර්සනල් ප්‍රොෆයිල් එක එඩිට් කරගන්න එන්නේ දැන් මේ මෙතන පල්ලි හැට ගියපුවාම මම පොඩ්ඩක් ඇදලා මෙන්න edit personal info කියලා තියෙනවා අපේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කරන්න කියලා තියෙනවා අපි මේක ටච් කරනවා ටච් කරනකොට මෙන්න මේ වගේ එකක් එනවා මේ වගේ එකක් එනකොට මේක දෙන්න ඕනේ නැහැ ඒකේ password එක තමයි තියෙන්නේ මෙතන user name එකක් දෙන්න
දැන් සාමාන්‍ය වගේනම් අපි කියමුකෝ දැන් මගේ නම නම් ලහිරු සඳරුවන් ඒ වගේ ලහිරු සඳරුවන්ලා ගොඩක් ඉන්න හින්දා මේක ලියාපදිංචි වල මේ පෑන වගේ එක ක්ලික් කරලා මන් දෙනවා ටිකක් ඒක වෙනස් කරලා දැන් මගේ ගිනුමක් හදලා තියෙන හින්දා මගේ නමට මහදන එක පොඩ්ඩක් අවධානයෙන් ඉඳලා මම යාළුවෙක්ගේ නමක් මෙතනට දෙනවා මගේ යාළුවෙක්ගේ නමක් මන් දෙනවා විභූෂි කියලා විභූෂි මොකක් හරි අපි දාමුකෝ අංකයක්වත් නැත්නම් ඔයාලට අංකයක් අවශ්‍ය නැහැ ඔයාගේ නම සාමාන්‍යයෙන් පොඩ්ඩක් රෑන්ඩම් විදිහට දෙන්න ඒ කියන්නේ වෙනස් විදිහට අපි කියමුකෝ සම්පත් කුමාර නම් සම්පත් කුමාර කියලා දෙන්න එහෙම ඒක පෙන්වන්න නැත්නම් මොකද සම්පත් කුමාරලා ගොඩක් මේ වගේ දාගෙන හිටුත් ඒක අපිට දෙන්නේ නැහැ අපි මේතර මම දැන් මම මගේ නමට තියෙන නිසා මම වෙන යාළුවෙක්ගේ නමකට තමයි මම මේක හදන්නේ විභූෂි වත්තගේ එහෙම දෙනවා ඊට පස්සේ දීලා මේ මෙන්න මෙතනින් කන්ෆර්ම් එක දෙනවා යූසර් නේම් එක කන්ෆර්ම් එක දෙනකොට මෙන්න මේ වගේ සාර්ථක වුණා කියලා තියෙනවා ඊට පස්සේ ආය යනවා ඊමේල් එක ඔයාගේ ඊමේල් එක මෙතනින් එඩිට් කරලා ඊමේල් එක ඇඩ් කරගන්න පුළුවන් ලින්ක් ඊමේල් කියන එක දීලා ඒකට කෝඩ් එකක් එනවා දැන් මම ඕන නම් වෙනත් ඊමේල් එකක් දාලත් පෙන්නන්න ලහිරු srv මේකත් මම ඕන නම් ලින්ක් කරලා පෙන්නන්න මෙතනට ඒවා තියෙන තරමට හොඳයි ඒක තමයි වෙරිෆිකේෂන් එහෙම නැත්නම් මේක වඩා වෙන්නේ සෙන්ඩ් ටු කියලා දැන් ඔන්න මට ඊමේල් එකටත් ආවා මැසේජ් එක මම ඒක බලනවා එයාලා ඊමේල් එකට එවලා තියෙනවා කන්ෆර්ම් කරන්න කියලා අපි මෙන්න මේක දෙනවා එතකොට කන්ෆර්ම් වෙනවා ඊට පස්සේ ආයෙ බැක් වෙලා මේ මෙතන ඔයාලගේ ෆෝන් වල යට තියෙන ටැබ් එකෙන් මාරු වෙන්න බැක් වෙන්නේ නැතුව මේ වගේ මාරු වෙලා ආපහු වතන්ට එන්න ඊට පස්සේ සර්නේම් එක දෙන්න තියෙන ඉස්සල්ලා දැන් මගේ අරයාගේ නම නිදාන්නේ දැන් මෙතන සර්නේම් එක දෙනවා වත්තගේ කියලා වත්තගේ ෆස්ට් නේම් එක දෙනවා විභූෂි කියලා විභූෂි මොනවම දෙන්න හරියට නම දෙකට කඩලා දුන්නාට ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ උපන්දිනේ දෙන්න දෙනවා මම එයාගේ උපන්දිනේ දන්න හින්දා මම ඒක දෙනවා මේ වගේ මෙන්න මේ ඊතලෙන් ගිහිල්ලා අපිට ටයිප් කරන්න දෙන්නේ ඔයාගේ අදාළ වාසියට මේ ඊතලෙන් පස්සට ගිහිල්ලා අවුරුද්දේ පස්සට ගිහිල්ලා අපි ඒක ටිකක් හොයා ගන්න ඕනේ මේ ඊතල වලින් අනු හය දීලා එයා පෙබරවාරි මෙන්න මේ පෙබරවාරි කියන එක දීලා එයා දහ පෙබරවාරි 19 මෙන්න මේක දෙන ඔයාගේ අදාළ එක ඒ වගේ සර්ච් කරලා හොයා ගන්න ටිකක් අපහසු වෙයි මුලින් අලුතෙන් එන අයට පොඩ්ඩක් ඒක බලලා හිමීට හදිසි වෙන්න එපා කරගන්න මෙන්න මේ වගේ වැටෙන්න ඕනේ පළවෙනි පැත්තේ තියෙන්නේ දකුණු පැත්තේ ඉඳන් ගත්තාම වර්ෂය මාසය දිනය ඊට පස්සේ මෙතන වැටෙනවා place of birth කියලා. ඒ කියන්නේ ඔයා ඉපදිච්ච තැන. දැන් මෙයා නම් මේ තිස්සමහරාමයේ කෙනෙක්. තිස්සමහරාම හොස්පිටල් කියලා දෙනවා සාමාන්‍ය. ගෙදර ඉපදෙන්නේ නැහැ හොස්පිටල් එකේ තමයි ඉපදෙන්නේ. මෙතන දෙනවා document number එක කියලා එකක්. ඉතින් එයාගේ උපන්දිනයේ උපැන්න සහතිකයේ තියෙන අංකය තමයි මෙතන දෙන්න ඕනේ. උපැන්න සහතිකයේ අංකේ මම පොඩ්ඩක් මේක මේ බැක් කරගන්නවා එයාගේ ෆොටෝ එකක් මම ගාව තියෙන උපෙන් මම බලන්නකෝ ඒක තියෙන නැත්තම් මම මෙතන දැනට දෙන්නම්කෝ බොරු එකක් ඔයාලා ඇත්තේව දෙන්න 29.6 වගේ ඔයාලා අංක 4ක එකක් තමයි එන්නේ issue date එකත් සාමාන්‍ය එයාගේ උපන්දිනේ කිට්ටුවම තමයි එන්නේ උපන්දිනේ කිට්ටු වෙලා දවස් 5කින් පස්සේ තමයි සාමාන්‍ය උපැන්න සහතිකයක් නිකුත් කරන්නේ
हाईट गिहिल फेब्रवरी गिहिल या दहान महीना सामान्य दवा पहा कि मित्र तम दे मम्मी विसी तुन मित्र देना मैं वो बोलूँ पास होता इधर पास करें मैं पास से तुरा दूँ एडिट कर गए बोलवा मत देंगे होया गया बैर मम्मी बोरू का मैं ठादा नहीं बोरू के यानी एम अकाउंट ठादा नहीं होता नहीं देखा तू ना मैं एक आयतने नीति रीति उल्टा पटा है नहीं नमूत मैं दें करना देखना कट्टी दाने तीन मुड़े दें केला दें तमाम मैं केला दें वैसे मैं श्रीलंका केला कोहमत सिलेक्ट वाला देना नत्ता वाट मेरे मैं ईता लेंगे आप रट होया गया पुलवा श्रीलंका के लिए लग्न इट अड्रस रजिस्टर्ड अड्रस मिथन वालेनो मिथन सामान्य पोट कड़े हतीनो मंदू जी डब्ल्यू मोटर्स किसमहाराम गेल जनट होम दिन तीसमहारा हम बंतुट वेडी अति वे मनाने वे ओहम दिन दिन वागे अड्रस मम्मी ओगोल उदाहरण तम दे मर आगे अड्रस मे गर्ल फ्रेंड के हिंद मैं वेडिये दाने तून मैं आगे विद्यार्थम दाने मैं सेव दिन इट पास सेव दुना इंफर्मेशन सेव्ड सक्सेसफुली के लिए बस नावत मेतन बेटन ईट पास हर मेतन दंग एडिट कर देखना मैं वीडियो मुलिद बला वेडी करेंट कर ईट पास एक ऐडिया दिन तेनवासम आरोट एव आप एपिंग दिन बलमूट पास मेन मेतन याटिंग ऐकन का बेटन मैं मेवागे इंस्टॉल करता वाला मैं मेवागे मैं तेना वन बेट मोबाइल ऐप के एक टाइप कर हम गंडा पूर्व वड़ा होता सामहार कटे आईफोन तीन आईफोन उल्ट मैं डाउनलोड कर बैके आईफोन तीन कटे मैं गीन मैं एंड्रॉइड उल्टा मैं इंस्टॉल कर फाइल का फोन बैठा डाउनलोड बैठी लाइक इंस्टॉल कर एक इंस्टॉल कर फाइल के डाउनलोड ना पास पेन डाउनलोड इंस्टॉल कर मगेन मम्मी गाने वाले तीन मेक इंस्टॉल के लिए डाउनलोड वागे अंतर्जाल वेगे तीर सामने आप उदाहरण विन इसे डाउनलोड इंस्टॉल कर एक इंस्टॉल दें इंस्टॉल दुनम पास वागे मे दुरागतने ऐपे बैठे इटवासे मे मैं ऐपेट आनावा दिन मेतन इंदे वेबसाइटे मे ऐपे मैं तीन मग मे इन उत्तीन मैके लगा उठा इसल अरे आगे गिम लगेंट आप अकाउंट कदल मगे मे गिन मट कल मेवर बेर लग उठा बेर सामान्य अला मे ऐप ओपन उन्ना मे डोनोड फलने सर लगे वाल मेसेज के अभी तीन क्रियापद फोन मेसेज अभी तीन सामान्य मे पासवर्ड मेकाई ओवरगोल ऐप इट वास्तव मेवागे ऐप अतल टाप मेवागे मैं लगिंग के लिए रिजिस्ट्रेशन के लिए अब मैं लगिंग के टच कर टच कर ला मंगर मेसेज टाप ईडिये मेतन दीला ना मेतन आप अतं दूने यूसर नेम मेगा विभूषी वत्त हेमदेन पुल इट पास पासवर्ड मेघ दिन अलग मे मेसेज ओपन कर लगे पुहागे पासवर्ड तरती वाई सेवन बी के मम्मी पेन मम्मी पास विना वीडियो का नत्ता मेक मे आनी कटे मेकन लगे लगे बेलेसी मे
y7b මේක පොඩ්ඩක් වෙන තැනකට पासवर्ड पोडक में एक मेसेज तीन हिंदा पोडक एक बलागन टाइप कर पुलवा मैं वेन एक कॉपी पेस्ट कर लाल पासवर्ड कॉपी कर पुलवा तमें तीन के बलागन दंड पुलवा ईट पास अपील पासवर्ड तेन दीला लगेन अलग गिन कदल तीन ईट पास मेन मेवागेन वेलट हर ईट पास वाल मेनू एंड मेनू की मे तीन पल्ले दकन पल्ले तीन दकने पल्ले मेनू की एक हिला मेन मेवागेनो दिन वेटेनो अकाउंट डीटेल्स अभी तावन आप तुर तुर दें तीन बल मे अपे नाम क्लिक कर पुलवा क्लिक कर पुलवा इतोटे वेटेनो मेवा अब चेंज कर पुलवा पासवर्ड फोन नंबर चेंज कर पुलवा नम गीन बहुत दूर टापे अतरी मेवा कर लिंदा सार्थक वा होता पारक मेक बालन फीलिंग कीन गिमेतना आय दें तीन संपूर्ण ईडी कार्ड तव पुड दें तीन मिडिल नेम दें मिडिल नेम अरे यसुंतर रीजन आहन श्रीलंका के लिए हर मेतन दिने अलग तुना दिने मेक दाने पर मे डिस्ट्रिक दाने पर इसल दिन श्रीलंका की दिन मे रटन यहाँ सिटी या कीन देंटे टाम इला मे वे तुना दिन वाला इन पे मे तीन मेतन हमबन तो तीन संहार कटी की तम गेक ఏదో కూడా కొలంబో కేనక దెన్న మేకే వెరదురట తిబ్బత్ కేయకుర ఏక దెన్న దెన్న మేగే అదాల డిస్ట్రిక్ట్ కే తీన హింద మం ఏక దెనవా ఎహెం ఓయాగే అదాల డిస్ట్రిక్ట్ కే నత్తం ఓయా కెలిమ దెన్న ఓనే మే కొలంబో కేనక వెరదియట తిబ్బత్ ఏక తమ దెన్న వేనే మం మేకే హంబన్ తోట హింద ఏక దెనవా ఇట బాసే నేషనల్ ఐడి కార్డ్ నంబర్ ఏక దాన్న తీన అర మెన్న మేక దాన్న తీన మెతన నేమే యటే తమై దాన్న తీన इफ इफ हाव के लिए मिथन तीन अंके एक दाने इफ हाव के लिए तीन हिंदा मन दिन तीन वना दाण के लिए मेकियान मेक दाल तीन तरह अंकट गुण पते अंके दाल हेदन पते तीन अटिंग मे इश्यू डेट का एक मिथन दाँड मन दिन दाँडे अने कई एक मंग तिब तीन मंग दें दाँडे अना वे मैं मिथन सीरीज की हेदन पत्ते अंके मैं शूट बाइक हेदन पत्ते निकुट कर दिने दाँडी अरे ये दाल मैं मे हर लगन बे इट पास कंटिव दें दूल्ड पेदी अतक मंगन दिन पूर्वाण के लिए तेन ना पुडक में वीडियो के चूटक में वगैर करना आगे ईडिया का पुडक खोया करना ईडिया का हर आलोने में वीडियो का मैं पुडक में फ्यूज कर स्टॉप पे लाम गया कमने वीडियो देखकर मैं सेट नो एम मम्मी अरे वीडियो एक वीडियो एक्ट कर पुलवा एप मैं बल एक वीडियो एक्टा दीर मम्मी दाना अरे के दीटा अद पत्ते दागें దాలా ఈట పాసే అపియానో మెన్న మెతన డిపాజిట్ కేనగట నే కొలపాటిన్ తీయ డిపాజిట్ కేనగట యానో దియబుహమ ఓయాలట వెటెనో మెన్న మే వగే గోడ డిపాజిట్ మెథడ్ కాగిల్స్ బ్యాంక్ తీయనో నం ఏ కట్టిర పులం మే ఐపే ఏక హదా గన్నత్ పులం మొద మే ఐపే ఏక తమ గోడ కట్టి యూస్ కరన్నే ఏక యానో ఓయాలట ఓయాగే ఫోన్ మే బ్యాంకు గినుమ తీయనో నం ఆన్లైన్ बैंक अंतर्जाल बैंक सेवा हरी एम मे मुखद मेसेज कक्ना ना साल दादी गदी वागे गिम ये मे अपे गिम कदला एक दाण पुलवा एक दाणना रुपये पांसी अपे एक हेदेने मे अलगे दुरकना कीटदमा हेदेने एक विनम की मत यूट्यूब अपे सिंगल की सर्च कर अपे गिम कदागना विधिया ఓనతనం వీడియో దాల్తిన ఈ వీడియో కబ్బలల
දැනට හදාගන්න. මේ නැත්තම් ඔයාලට වෙනම සම්පත් විශ්වගිනුමක් තියෙනවා නම් ඒක ටයිප් කරලා, හැබැයි මේ සම්පත් විශ්වගිනුමක් තියෙනවා නම් ඔයාලට අන්තර්ජාල බැංකු සේවාව ඕනේ. ඒ අන්තර්ජාල බැංකු සේවාව තියෙනවා නම් බැංකේ ගිණුම් අංකය, ඔයාගේ ගිණුම් අංකය දාන්න ඕනේ. ඔයාගේ දුරකථන අංකය දාන්න ඕනේ. දාලා මෙන්න මෙතනින් මේ තියෙන කොපි කරගන්න. මේක නිතරම වෙනස් වෙනවා. ඒ හින්දා මේක ඕපන් කරලා පුළුවන් තරම් ඉක්මනට මේක දාන්න ඕනේ. මේ ඉන්න ඒජන්ට්ලා වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් විනාඩි 10කින් 15කින් අය මෙයා නෙවෙයි ඉන්නේ, වෙන එකෙක්. ඒ හින්දා ඉක්මනට කරගන්න. මෙතන මේ account number එක තියෙනවා. එයාගේ account number ඔයාගේ සම්පත් විශ්ව ඔන්ලයින් බැංකින් එකෙන් කොපි කරලා මෙහෙම ටැබ් එකෙන් ගිහින් ඒකට එහෙම දාගන්න. ඊට පස්සේ ආයෙත් මෙතනට ඇවිල්ලා එයාගේ නම කොපි කරගන්න. ඊට පස්සේ මෙයා තියෙනවා මුදල් ලැබීමේදී ඔබගේ 1xbet user ID එක රීමාක් කී සඳහන් කරන්න කියලා. ඒ කියන්නේ මේකත් අපි රීමාක් එකේ දාන්න ඕනේ. මේ තියෙන කෝඩ් එකක් කියලා. ඒ කෝඩ් එකක් දාන්න ඕනේ. කෝඩ් එකට අමතරව පොඩි හිස්තැනක් හරි කමාවක් හරි තියලා ඔයාගේ මෙන්න මෙතන තියෙනවා account ID කියලා. ඔයාගේ තියෙන ID එකක් දෙන්න ඕනේ කමාවක් දාලා. තේරුණාද? මේ කෝඩ් එකක් දාලා මේ කමාවක් දාලා දෙන්න ඕනේ. ඊට පස්සේ එතනින් සල්ලි යවුවා කියන්නේ ඔන්ලයින් ක්‍රමේ හරහා. එතකොට ඔයා එතනින් ඒ සල්ලි යවුවා කියලා අපි හැම බැංකුවකම පුළුවන් ගන්න මේකක්. මොකද්ද රිසිට් පතක් ඔන්ලයින් PDF එකක් විදිහට. ඒක ඕපන් කරලා ඒකේ ස්ක්‍රීන් ෂොට් එකක් කරන් මෙන්න මෙතනට අප්ලෝඩ් කරන්න. මෙතනට අප්ලෝඩ් කරපුවාම ඔයාගේ අදාළ මේ වගේ ගිහිල්ලා අප්ලෝඩ් කරලා ඔයාගේ දුරකථන අංකය දීලා ඒ අප්ලෝඩ් කරන්නත් කලින් අප්ලෝඩ් උත් කරලා ඒ PDF එකේම තියෙනවා ට්‍රාන්ස්ලේෂන් ID කියලා. හරිද? ට්‍රාන්ස්ලේෂන් ID කියන එක බය වෙන්න එපා. ඒකේ තියෙනවා ට්‍රාන්ස්ලේෂන් ID කියන එක. ඔයාගේ බැංකුවෙන් යවපු එක. අන් ඒක මෙතනට දෙන්න. මේ හරියට දීලා මෙයාගේ මේ කෝඩ් එකක් දීලා කමාවක් දාලා ඔයාගේ මෙන්න මේ account ID එකකුත් දාලා මොකද මේක කියලා තියෙනවා. දීලා මෙන්න මෙතන confirm දෙන්න. confirm දුන්නාම ඒක ප්‍රොසස් එකේ තියෙනවා. ඒ කියන්නේ ක්‍රියාවලිය තියෙනවා. මොකද මෙයාලා කියන්නේ පැය 24ක් ඇතුළත දානවා කියලා මේ වගේ ක්‍රමවලින්. ඉතින් අපම සාමාන්‍ය මේ ක්‍රියාවලියක් මගින් දාන්න පුළුවන්. එතකොට මේ සාමාන්‍ය විනාඩියෙන් වැටෙන්නත් පුළුවන්, විනාඩි 5න් වැටෙන්නත් පුළුවන්, විනාඩි 20න් වැටෙන්නත් පුළුවන්, පැය 2 3කින් වැටෙන්නත් පුළුවන්. එහෙම කරන්න අනිත් කොමර්ෂල් තියෙන කට්ටියත් ඒ විදිහමයි. ඕපන් කරලා බලලා එයාගේ කියන විදිය කරලා ඒ අදාළ විදියට කරන්න. තවත් ගැටලු තියෙනවා නම් මට දුරකථන අංකයකින් කෝල් කරන්න. මට දැන් පොඩ්ඩක් මේ කෝල් එක ඇවිත් තියෙනවා. මම පොඩ්ඩක් මේක මේ ස්ටොප් කරගන්න බලන්නම්. හරි යාළුවනේ, මේ වීඩියෝ දෙක තුනකට කැඩුනා. ඒක මම එකට කරලා දාන්නම්. මේ කෝල් එහෙම එනින්න මට මේ වීඩියෝ පොඩ්ඩක් නවත්තන්න. ඊට පස්සේ මම කීකේ හිටියේ මෙතන කොමර්ෂල් එකනොත් ඔයාලට පුළුවන් කරන්න. ඒ විදිහමයි, ඒ කියලා තියෙන විදිහමයි. මම අර පොඩක් වීඩියෝ එක පස්සේ බලන්න ආයි රිවර්ස් කරලා මේ සම්පත් එකට දාන්න කිව් විදිහට දාන්න ඕනේ. ඊට පස්සේ වට මේව තමයි හොඳ. මේ ස්ක්‍රීල් එහෙම තියෙනවා නම් තප්පරයක්වත් යන්නේ නැහැ. මොකද ස්ක්‍රීල් වල රුපියල් ගිණුම් හදාගන්නත් පුළුවන්, නැත්නම් USD ගිණුමක් හදාගන්නත් පුළුවන් ඔයාලට. එතකොට ඒ අදාළ ගිණුමට එනවා. ඒ ගිණුමක් හදාගන්නත් හරි ලේසි. දැන් ඕගොල්ලෝ මේ පේමන්ට් වලින් වඩා හොඳම එක මම කියන්නම්, මේ IP දාන්න, සම්පත් විශ්ව දාන්න. එතකොට මේ කොමර්ෂල් දාන්න, HNB සාමාන්‍ය හොඳයි. මේවා දෙන්න එපා. මේවට අපි ලංකාවට සපෝට් කරන්නේ නැහැ. මේවා දෙන්න එපා. මේවත් පුළුවන් NDB වගේ තියෙනවා නම් දීලා බලන්න. ඒකට වඩා සාර්ථක මේ කොමර්ෂල් සම්පත් විශ්ව IP තියෙනවා. ඉතින් මේ ඔයාගේ තියෙන ගිණුමක් තියෙනවා නම් පොඩ්ඩක් දීලා බලන්න. එහෙනම් මේ වගේ සම්පත් මේ NDB News Pay කියලා එහෙම ගාව තියෙනවා නම් දාන්න. සෙලාන් බැංක් එකෙන් තියෙනවා නම් එහෙම දාන්න. නේෂන් ට්‍රස්ට් එකේ තියෙනවා නම් දාන්න. HNB එකේ තියෙනවා නම් දාන්න. මම හිතනවා දැන් එතකොට IPA ගිණුමක් එහෙම හදාගන්න ඔයාලට how to create ඒවම කුත් ඕනෙත් නෑ. IPA සිංහල කියලා ගැහුවාම මෙන්න මේක හදාගන්න විදිය එනවා. මොකද ඇප් එකක් අරගෙන අර මැසේජ් එන ගිණුමක් තියෙනවා නම් ඒ කාඩ් එකේ අංකය දාලා ඇඩ් කරගන්න තියෙනවා. ඊට පස්සේ ඉතින් මේක ඒකට සාර්ථක වේ ඇප් එක හදුවාම මේක ලේසි. මොකද මේ ඔයාගේ IP අංකය මෙතනින් දැම්ම. ඒ කියන්නේ IP එක හදනකොට දුරකථන අංකයක් දෙනවනේ. ඒ දුරකථන අංකය දුන්නා
එතන දුරකථන අංකය දීලා මේ මෙයාගේ මේ දුරකථන අංකයට යවන්න තියෙන මේ කෝඩ් එක දාලා රීමැක් කළ දාලා යවනකොට එතන ට්‍රාන්ස්ලේෂන් ID එකක් එනවා සල්ලි යවුවන් පස්සේ ඒ ID එක තමයි මෙතනට දාන්න තියෙන්නේ මේ ඩිපොසිට් ටයිම් එක කියලා තිබ්බට ඒක දාන්න ඕනේ නැහැ ID එක විතරක් දැම්මම ඊට පස්සේ මෙතන කන්ෆර්ම් කරනවා අද ඩිපොසිට් කරන ගාන මෙතෙන් ටයිප් කරගන්න පුළුවන් නැත්නම් ඔටෝම ඒකේ ආවම ගාස්තුව තමයි මෙතන දාලා තියෙන්නේ මම දැන් යනවා ඔයාලට සාමාන්‍යයෙන් දැන් USD ගිනුමක් හදාගන්නත් පුළුවන් මේකේ ඒකට යන්නේ මේ දැති රෝදේ වගේ තියෙන ඩිපොසිට් එකයි ලියුම් කවරේ අන්න ඒක ගාවින් දැති රෝදේ ගාවට යන්න ඊට පස්සේ තියෙනවා නෑ මෙතන යන්න ඕනේ නෑ ඔය මෙනු එකේ ඉන්නවා නම් මම මෙතන මෙනු එකේ ඇවිල්ලා මේ වගේ තැනක් තියෙනවා නම් මෙන්න මෙතන තියෙනවා කැටගරි කීපයක් එතකොට මෙන්න මේ අද කියන තියෙන එක 33ක් එක අද කියලා අන්න ඒක දෙන්න ඒක දුන්නාම මෙන්න මේ වගේ එකක් එනවා account management කියලා ඒකට යන්න ඒකට ගිහිල්ලා ඔයාලට මෙන්න මේ වගේ තැනකට එනවා ඊට පස්සේ මෙතන තියෙන ඕල් accounts කියලා තැන මේ තියෙන දකුණේ ඒක ටච් කරන්න ඒක ටච් කරපුවාම ඔයාලට මෙතනින් දෙනවා ඔයාගේ මේ main account එක LKR වල තියෙනවා ඒකේ ID එක මේකේ තියෙනවා මෙතන add account කියලා තියෙනවා එක ඒක දෙන්න දීලා ඔයා account එකට නමක් ඕන නම් දෙන්න නැත්නම් මේ currency එකේ නම add වෙනවා select currency කියලා කියන්නේ මොන මුදල් එකකින්ද හදන්නේ කියලා සාමාන්‍ය ස්කිල් USD දානවා නම් මෙන්න මේ USD කියන එක account එක ටච් කරලා ඔටෝ මේක වැටෙනවා නැත්නම් ඔයාට කැමති නමක් මෙතනටත් දෙන්න පුළුවන් මන් නම් දෙන්න යන්නේ මොකද සොයා ගැනීම පහසුව තක ඔහොම තිබුණා වයි ඕක ඔහොම දීලා මෙතන create new account එක දෙනවා ඊට පස්සේ අපිට ඩොලර් account එකකුත් හැදිලා තියෙනවා හරිද ඒකට හැබැයි දෙන ID එක වෙනයි අරකේ ID එක වෙනයි මේවා දාන්න ඉතින් අපි ස්කිල් වලින් USD දානවා නම් හොඳයි LKR දාන්නත් පුළුවන් ස්කිල් වලින් මේ අපේ අර main account එකටම ඒකේ වෙනම ක්‍රියාවලියක් තියෙනවා ඒක මම ඉදිරියට දාන්න දැනට මම මේ අර USD දාන්න ඉන්න කට්ටිය සාමාන්‍ය යාරට මේ LKR වලට අපරාධනේ USD වලින් දාන්නේ මම මෙතන ඊට පස්සේ අපේ account දෙකක් හදලා තියෙන මෙතන account එකේ නම RE කියලා දැන් බින්දුවයි තියෙන deposit එකක් කරලා නැති හින්දා මෙතන පොඩි ඊතලයක් තියෙනවා ඒ ඊතලෙන් ලැබුවාම මෙන්න මේ වගේ අපේ account මාරු කරගන්න පුළුවන් account මාරු කරලා මේ වගේ එකක් අහනවා accept දෙන්න ඒ කියන්නේ account එක මාරු කරන්න කියලා දැන් අපේ dollar account එකේ අපි ඉන්නේ අර විදිහමයි ආය අමුතු වෙන නංගන් දෙන්න ඕනේ නැහැ dollar account එකේ ඉන්නේ ඒකට convert කරලා dollar account එකට හරවලා මම deposit කියන එකට යන්න ගිහිල්ලා එතකොටත් අර bank වලින් දාන්න පුළුවන් එහෙම දාන්න යන්න එපා skill වලින් දාන්න skill main මේකෙන් දාන්න එතකොට ඔයාට මෙන්න මේ වගේ එනවා ආවම USD ගන්න 2.616 එහෙම දීලා ඔයාගේ මෙතඩ් එක skill wallet කියන එක දීලා මෙතනින් confirm කරලා එතකොට ඔයාගේ අර skill එකේ මෙහෙම confirm කරපුවාම එයාලා ඔයාගේ මේකට skill එකට log වෙන්න කියලා කියනවා එහෙම log වෙලා එතනින් accept කරන්න ඕනේ මෙන්න මේවා accept කරලා ඔයාගේ account එකට log වෙලා මෙතනින් log වෙලා log වුණාම ඔයාගේ අර deposit කරන ගාන දාලා මේවා කරන්න තියෙනවා. ඉතින් ඒවා ඔයාලට කරගන්න පුළුවන් මොකද skill account එකක් හදාගත්තු කෙනෙක් ඒවා දන්නව කරගන්න. මම දැනට එතනින් නවත්වනවා ඉස්සරහට යන්නේ නැහැ මොකද මම දැන් deposit එකක් කරන්නේ නැහැ. නැවතත් LKR ගිනුමට මම හදා ගන්නවා. ඔබලා main account කියන එක දුන්නාම අපව LKR වල තියෙනවා. ඊට පස්සේ දැන් මෙහෙම තමයි මේකේ මුහුණුවර. මේකේ අපි කරන්නේ අපව menu එකට ගිහිල්ලා මේකේ අපිට තියෙනවා කැසිනෝ ගහන්න පුළුවන් මේ top කියන එකට ආපුවාම slot තියෙනවා live casino තියෙනවා x games තියෙනවා මේකේ තියෙන මේ ආයතනෙන් දෙන game තමයි ගහන්න තියෙන්නේ ඒවා ගහලත් අපිට සල්ලි හොයන්න පුළුවන් ඒකට මේවා ගහන්න යන්න එපා මේවා විනාශ වෙන තැන් ඒ හින්දා මේවා ගහන්න එපා මොකද මේකේ ආවම ගන්න රුපියල් 100නේ ඒ හින්දා මේවා ගහන්න එපා වඩා හොඳයි මෙන්න මේ slot කියන තැනින් ඇවිල්ලා ඔයාලට කැසිනෝ සෙල්ලම් කරගන්න පුළුවන් මම ඒවා පොත්වල දාලා තියෙනවා මොන මොන කැසිනෝ සෙල්ලම් කරන්න තියෙන්නේ කියලා ඒවා මෙන්න මේ අදාළ කැටගරිය බාර් එක ඇදලා මම දාලා තියෙන ඒවා බ්ලැක් ජැක් තියෙනවා නම් මෙතන මේ බ්ලැක් ජැක් තියෙනවා නම් මෙතනින් සිලෙක්ට් කරලා බ්ලැක් ජැක් වලින් මෙහෙම හොයන්න ඕන රූලට් දාලා තියෙනවා නම් රූලට් හොයන්න ඕන මේවා වර්චුවල්
එතකොට ආය ලයිව් කැසිනෝ ගහන්නත් පුළුවන් ඒ සජීවී ඒවා ඒවට යන්නේ මෙතනින් මේ ලයිව් කැසිනෝ කියන එක ඒකෙනුත් ගිහිල්ලා අපි මන් දාලා තියෙන පොතේ එහෙම මොනවද හොයන්න ඕනේ කියලා එතනත් රූලට් කියලා තියෙනවා නම් රූලට් කියන එක මේ බාර් එකෙන් වමට ඇදලා රූලට් කියන එක ටච් කරලා එතකොට රූලට් එන්නේ එහෙම හොයා ගන්න පුළුවන් මම පොතේ එහෙම දාලා තියෙනවා එහෙම හෙව්වහම මම මේක එහෙම මම ඔයාලට දාලා තියෙනවා ප්ලේ කරන විදිය එවවා මම ආයි ප්ලේ කරන එවවා වීඩියෝත් දානවා දැනට අර අලුත් වෙන කට්ටියට මොකද්ද මේකේ වෙන්නේ කියලානේ හොයා ගන්න බැරි ඊට පස්සේ තියෙනවා ස්පෝර්ට්ස් කියලා මෙතන ඒකට ගියපුවාම ඕනෑම වර්ගයක තියෙනවා ෆුට්බෝල් තියෙනවා ටෙනිස් තියෙනවා දැන් මේවා සාමාන්‍යයෙන් දන්නේ නැති කට්ටිය ක්‍රිකට් දන්නවනේ එහෙනම් ක්‍රිකට් වලට යන්න ක්‍රිකට් වලට ගිහිල්ලා අපිට පුළුවන් එකක් තෝරගන්න දැන් ලයිව් මේව පටන් ගන්න කලින් සමහර ඒවා මාසයකට කලින් පටන් ගන්න ඒවා තියෙනවා එහෙනම් වඩා හොඳයි ලයිව් එකට යන්න මම උඩින් මාරු කරගන්න ලයිව් කියන එකට මාරු කරගත්තාම මේ වගේ ලයිව් මැච් එනවා දැනට තියෙනවා ලංකාවේ වනම් දැනට නැහැ මම දැන් ඔයාලට උදාහරණේ පහසුතක මෙන්න මේක යන්නම්කෝ මම ගෝල් ලීග් කියන එකට යන්න ඔව් 12 නේදී ආ මේක හොඳයි මේකට යන්න මම සුපර් ස්මෑෂ් කියන එක ටච් කරලා මේ වගේ එකක් එනවා ඒ තරගයේ විස්තර ඒකත් ආයෝ බන් ටච් කරන්න එතකොට ඒක ඕපන් වෙනවා ඕපන් වුණාම මේ තියෙන්නේ මාකට් මාකට් කියන්නේ ඔට්ටු දාන එවුව. ඉතින් මේ පොතේ මම ඔයාලට කියලා තියෙනවා මේ නම් ෆොටෝ එකකුත් එක්ක දාලා මොනවද මෙව්වගෙන් කියන්නේ මොකටද අපි දාන්නේ කියලා. මේ W1 කියන්නේ මොකද්ද කියලා කියලා තියලා තියෙනවා. ඒ කියන්නේ වම් පැත්තේ පිහිටුවන එක්කෙනා තමයි මේ W1 කියන්නේ ටීම්. මේ දකුණු පැත්තේ පිහිටුවන එක්කෙනා තමයි මේ W2 කියන්නේ. මේ මැද කියන්නේ තරඟේ ඩ්‍රෝ වෙනවා. ඒ කියන්නේ අපි කියමු මේ දෙන්නම ක්‍රිකට් ටීම් දෙකම දැන් 166න් තියෙන මෙයත් 166 අරගෙන සමාන වුණොත් සමාන වෙනවා කියලා තමයි මේ මැදේකින් කියන්නේ. එතකොට අපි දාන ගාන වගේ 25 ගුණයක් ගෙවනවා. ටීම් 1 එක දෙනනවා කියන්නේ මේ එක්කෙනා දෙනනවා කියනවනම් 6.78 ගුණයක් අපිට ගෙවනවා. මේ පැත්තේ එක්කෙනා දෙනනවා කියලා දානවනම් 1.08 ඒ කියන්නේ මෙවුව වෙනස් වෙනවා. එකකින් එකට වෙනස් වෙනවා. දැන් මෙයා මේ වැඩිපුර දැනට දිනන්න චාන්ස් එක තියෙනවා. මෙයා හින්දා තමයි මේ ODD යගේ අඩු වෙලා තියෙන්නේ. මේ ODD යගේ තමයි මේ තියෙන අංක වලින්. ඒවා නිතරම වෙනස් වෙනවා. ඊළඟ මේ ටීම් වින්ස් කියන්නේ තරගම තමයි. එතකොට මේවත් කියන්න තියෙන උදාහරණ වශයෙන් ටෝටල් රන්ස් එක ගහන්නේ මේ 10 වෙනි ඕවරේ වෙද්දී ලකුණු 101.5ක් කියන්නේ කියන්නේ 101ට වැඩි වෙන්න ඕනේ කියන එක කියන්නේ. 102ක් වගේ ගත්තොත් ඔයා මේක ජයග්‍රහණය කරනවා. මේක මේ ඔට්ටු නැත්නම් 102කට අඩුවෙන් මේ පළවෙනි ඕවර 10ේ මේ ටෝටල් රන්ස් 2 කියන්නේ මේ දෙවෙනි එකේනා එයා මේ පළවෙනි ඕවර 10 ඇතුළත ලකුණු 100.5 කියන්නේ 100ක් හෝ ඊට අඩුවෙන් අරන් තිබ්බොත් මේ පැත්තේ ඔට්ටුව දෙනවා ඔට්ටුව දාගන්න අපිට ඕන නම් ඒවා මේක මේ හරිය අපි කියමුකෝ දැන් මෙයා දිනනවා අපි මෙයාට දාන්න යන්නේ කියලා මේ W1 එකට දාන්න යන්නේ මේ පැත්තේ එක්කෙනා W1 ලකුණු පැත්තේ වම් පැත්තේ ඉන්න එකන ඒක ටච් කරනවා ඒ හරිය ටච් කරපුවාම මෙන්න ඔට්ටුව දාන්න එනවා අපිට ඕපන් වෙලා අපි දාන ගාන මෙතනින් දාන්න ඕනේ මේවා ක්ලික් කරන්න එපා මොකද මේක ක්ලික් කරපුවාම ඔටෝ ඔට්ටුව වැටෙනවා ක්වික් බෙට්ස් කියන්නේ ඒකයි එහෙම දාන්න යන්න එපා මෙතනින් ඔබලා මෙතනින් අපිට අදාළ ගාන දැන් අපි මේවා 20 ඉඳන් පුළුවන් අවම ගාස්තුව 20යි 20ක් දැම්මහම මෙන්න මේ ODD යගේ 7.79ක්නේ ඒ ගානට 20ක් දැම්මම අපේ 20ත් ඇතුළුව 155.78ක් අපිට මේ පැත්ත දිනුවොත් ගෙවනවා දිනුවේ නැත්නම් අපේ මේ 20 නැහැ ඒවා මම ඔක්කොම පොත්වල දාලා තියෙනවා පොතත් කියවන්න ඕනේ මම මේ අර අලුත් කට්ටියටම කොහොමද මේ ඔට්ටුවක් දාන්නේ කියලා දුන්නේ එතකොට අපි අර මං කලින් කිව්වා වගේ මේ ගොඩාක් තියෙනවා මම මේ දැන් එකක් ඕපන් කරාට පොතේ හැම දාලා තියෙනවා මේකෙත් එහෙමයි මේකෙත් ඕපන් කරා මේ වගේ 20ක් දානවා නම් මේ 39.89ක් ගෙවනවා මොකද මේ පැත්ත තමයි වැඩිපුර ඒක එක ඒවට ඔඩ් එක වෙනයි දැන් මේ වගේ මේ ටිකක් සමානව දෙනවා මේවා අපිට ගෙස් කරන්න තියෙන්නේ ඒවා ඉස්සරහට කියලා දෙනවා පොත හොඳට කියවන්න අලුත් කට්ටියට කියන්නේ මම මේකේ මුහුණුවර තමයි කියවන්නේ එතකොට මෙන්න මේ පොපියුලර් කියන එක සාමාන්‍ය පොදුවේ ඔක්කොගෙම මැච් වල ලයිව් යන ඒවා විතරක් පෙන්නවා ලයිව් යන මැච් පෙන්නනවා සාමාන්‍ය ඒකෙනුත් ගිහිල්ලා අපිට ඕපන් කර කර ඔට්ටු දාන්න පුළුවන් මේ වගේ ඔට්ටු දාන්න එනවා දැන් මේ වගේ සමහර කට්ටිය දැන් දන්නවනේ
ඕපන් කර කර දැන් මේ ක්‍රිකට් මං ගන්නෙ මොකද ගොඩක් කට්ටිය ක්‍රිකට් නේ දන්නේ නැත්තම් ගොඩක් හැම ක්‍රීඩාවක්ම තියෙනවා එක එක වර්ගයක් තියෙනවා T10 තියෙනවා T20 තියෙනවා ODI ඒ වගේ තියෙනවා මම මේ ඕගොල්ලොන්ට අර ඇකියුමුලේට් කරන ඒවාම මම වීඩියෝ දාලා තියෙනවා මම ඉස්සරහටත් දානවා මම මේ මුහුණුවර සහ ඔට්ටුවක් දාන විදිය තමයි පෙන්වන්නේ එතකොට කැසිනෝ යන විදිහත් මම ඕගොල්ලොන්ට පෙන්නවා හැම එකෙම මාකට් ඉතින් එක එක වෙලාවල් වලට නෑ සමහර ඒවාගේ මාකට් ගොඩක් තියෙනවා මාකට් කියන්නේ ඔට්ටු දාන ඒවා මෙන්න මේ මම මේක පොඩ්ඩක් වහලා පෙන්වන්නම් මෙන්න මේවට තමයි මාකට් කියන්නේ මාකට් කියන්නේ අපි ඔට්ටු තබන ඒවා දැන් මේ ටීම් 2 විල් විකට් ෆෝලින් ඕවර් ඒ කියන්නේ මේ ඕවර් එකක් අපිට එයාලා පෙන්නනවා ඒ ඕවරේ මෙයාලා කියන්නේ පස්වෙනි ඕවරේ මේ විකට් එකක් යනවාද කියලා. ඔව් කිව්වොත් අපිට 3.5ක් කියලා ගෙවනවා. පස්වෙනි විකට් එකේ ඔට්ටු මේ කඩුල්ලක් යන්නේ නැහැ කියලා අපි හිතනවා නේ. එහෙනම් තමයි අඩුවෙන් දෙන්නේ. පස්වෙනි ඕවරේ එහෙන් කියන්නේ අපි මේ දාන ඕවරේම කඩුල්ලක් යන්න තියෙන සම්භාවිතාව අඩුයි. ඒවා මම පොත්වල කියලා තියෙනවා. ඒක ටච් කරලා මේ වගේ ඒවා නිතරම ජයග්‍රහණය කරනවා. මොකද ඒ ඕවරේම හරියටම යන්න විදිහක් නැහැ නේ කඩුල්ල. එතකොට 25ක් ගෙවනවා සාමාන්‍ය අපි 200ක් වගේ දැම්මොත් 254ක් ගෙවනවා. 2000ක් වගේ දැම්මොත් 2550ක් ගෙවනවා. ඔහොම තමයි ඉතින් මේකේ වැඩ කටයුතු වෙන්නේ. තවත් මේකේ විස්තර ගැන මම ඔයාලට දාන්නම්. මේක මේ දැන් මේ අලුත් අයට මේ වීඩියෝ එක දැන් දික් වෙන හින්දා මම පොඩ්ඩක් නවත්තනවා මේ අලුත් අයට. ඔයාලා ගැටලු තියෙනවා නම් මට කියන්න. ස්තුතියි.